එතකොට මේ ඔයාගේ ඉවෙන්ට් එක 1500 මීටර් 1500 දුර දිවීම. ඔව්. මීටර් 1500 දුර දිවීමෙන් එතකොට පාසල් ක්‍රීඩා ස්පෝර්ට් මීට් වලට අමතරව ඔයා තවත් තරඟ වලට සහභාගී වෙලා තියෙනවද? ඔව්. يعني කලාප මට්ටමේ තරඟ වලට ගිහිල්ලා තියෙනවද? පළාත් මට්ටමට? ගිහින් තියෙනවා. පළාත් මට්ටමට ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් තේරෙන දේ තමයි ඔයා දක්ෂ දුර දුග දුවන්න පුළුවන් දුවක්. එක් වෙන්නද බලාපොරොත්තු ඉදිරියට කැම්ප? ඈ? හමුදාවට යන්න. මම කිව්වා කලින්ම මේ ධෛර්යවන්ත අම්මලා දෙන්නා. ඉතින් මේ අම්මා බලාගන්නෙත් මේ චූටි අම්මා තමයි. ඉතින් මේ කුඩා නිවසේ ඉන්නේ. ඉතින් චූටි මල් කැකුළු තුනක් ඉන්නවා තාත්තා නැහැ දාලා ගිහිල්ලා. ඉතින් ඔයාලට මම පෙන්නන්න නිවස මෙයාලා අලුතෙන් නිවසක් හදාගෙන යනවා. ඒ නිවස හදන්න මේ අම්මලා මේ තියෙන කියන්නේ Taman මග කටයුතු කරගෙන කුඹුර උකස් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් අම්මේ මට කියන්නකෝ අම්මා දැන් මේ මහත්තයා කොච්චර කාලෙ වෙනවද ගිහිල්ලා ඉවරලා කිව්වේ? මහත්තයා අවුරුදු 3 හමාරක් වෙනවා. හා වෙන පවුලක් කරගෙන ඊට පස්සේ දුවලා 3 දිනත් එක්ක මං අම්මා ගාවට ආවා. හා ඒකල ඉස්කෝලේ දාගෙන එන අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් වහිනකොට උනා ගේ තෙමෙනවා. ඔව්. එක දවසක් උණගක් ඇවිල්ලා කුස්සිය තේරම තෙමුණා. ඉප්පොත් හිටන් තෙමුණා. ඊට පස්සේ හොදා ඉස්කෝලේ යන්න බැරි වුණා. ඇත්තම කිව්වොත් ගොඩාක් දුක වෙනවා. ඉතින් මේ වෙලියයි ඉඳන් බෑ කොටින් මම කිව්වා. ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ ඒවා කරගන්නේ කොහොමද? එතකොට දැන් ඔයාලට මේ කියන්නේ රජයෙන් මොකුත් ලැබීමක් තියෙනවද? පොරොත්තු දෙකනේ රුපියල් 5000ක් හම් වෙනවා. ඒකට තමයි ඉතින් වෙන මොකුත් වෙනවා. එතකොට දැන් අර කියන්නේ කුඹුරත් නැහැ. ඔව් කුඹුරත් නැහැ. දැන් ඊයේ කෑලි 4ක් විතර වැඩ කරනවා. ඒක තමයි ඉතින් කැමරේ එහෙම ගන්න තියෙන්නේ. හා හා. එතකොට මේ ලොකු දුව කීයද පුතේ ඉන්නේ? ලොකු දුව 11. දැන් මැයි වල විභාගෙ ලියන්නේ. එයාට ඉගෙන ගන්න පුළුවන්ද? ඔව් ඉගෙන ගන්න පුළුවන්. මොනවද පුතේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ? එක් වෙන්නද බලාපොරොත්තු ඉදිරියට කැම්පස්? හමුදාවට යන්න. චූටි පුත දුව කී වසර දෙන්නේ පුතේ? 6 වසර ඉන්නේ. මා පුතා කීයද ඉන්නේ? 7. 7 ඉන්නේ. ඉතින් චූටි මල් කැකුළු 3ක් තමයි ඉන්නේ. මේ අම්මලා අම්මගේ වයස කීයද අම්මේ දැන්? 65. 65ක් වෙනවා. තාත්තා නැති වෙලා හුඟක් කල්? 9. අවුරුදු 9ක් වෙනවා. එතකොට වෙන සහෝදරයෝ දරුවෝ දුව දරුවෝ නැද්ද? සලකන්නේ නැහැ මොකොත්. එතකොට සාමාන්‍ය පුතේ ඔයාලට අධ්‍යාපන කටයුතු කරන්න මොන හරි අඩුපාඩු එහෙම තියෙනවද? මොනවද? පොත් අඩුපාඩු තියෙනවා. සපත්තු බෑග් ගණන් මනම් ඒව මොනවද අඩුපාඩු තියෙනවද? කියන්න බාන මොන වගේ දේවල්ද අඩුපාඩු තියෙන්නේ? පොත් තියෙනවා සපත්තු තියෙනවා බෑග් තියෙනවා. අඩුපාඩු තියෙනවා. චූටි පුතේ ඔයාලටත් මොකොත් අඩුපාඩුවක් තියෙනවද? ඈ? කියන්න මොනවද තියෙන්නේ? හරි අපි බලමුකෝ ගේ ඇතුළට ගිහිල්ලා එවන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ නිවසේ කාන්තාව 5 දෙනෙක් ඉන්නේ. මේ වටේටම ගෙවල් දොරවල් අඩුවේ එක පැත්තක ගෙයක් තියෙනවා. අනිත් පැත්තේ තනිකර වෙල් යායක් තමයි තියෙන්නේ. ඉතින් කිසිම ආරක්ෂාවක් නැහැ. මොකද ආරක්ෂාවකට පිරිමේක් ඉන්න පවුලකට. ඉතින් ශක්තියක් වෙලා හිටපු මේ තාත්තත් මේ දරුවෝ 3 දෙනාව කොහොම දාලා ගියාද කියලා මට නම් හිතන්න බෑ. ඇත්තටම මේ මල් කැකුළු 3ක් මේ වගේ ලස්සන චෝටි පැටව 3 දෙනෙක් දාලා මේ අම්මව දාලා කොහොම ගියාද කියලා හිතා ගන්න බෑ හිතක් පපුවක් තියෙන මිනිස්සෙක්. ඉතින් ඇත්තටම මේ අපි පින්කම් කරන්න ඕන. ඔයාලා දන්නවා ලංකා පවුර අපි ඉදිරිපත් වෙන්නේ පිනක්
කරන්න ඕන උදව්වක් කරන්න ඕන තැනකට කියලා. ඉතින් අපි ඉල්ලනවා මේ අයගේ නිවාස විස්තර ටික පෙන්වන්නම්. එතකොට අම්මේ කිව්වා නේද ඉඩමක් උකස් තියලා තියනවා කියලා වල. ඒ කුඹුරට කීයකටද උකස් තියලා තියෙන්නේ? දෙකකට. ලක්ෂ දෙකකට තමයි උකස් තියලා තියෙන්නේ. දැන් කොච්චර කාල වෙනවද උකස් තියලා? අවුරුදු එකමාරක් විතර ඇති. එකමාරක් වෙනවා. ඔව්. ඒ සල්ලි වලින් කරගත්තේ අර බිත්ති ටික නැඳගත්ත. ටික නංග ගත්තා විතරයි වහලේ ගහ ගන්නවත් තිබ්බේ නෑ සල්ලි. ඒවත් කරගත්තින්ද බැරි වුණා. අපි මේ මිනිවස පොඩ්ඩක් ඇතුළ බලමුද? හා බලමු. මේ තියෙන්නේ පස් දෙනෙක් ජීවත් වෙන නිවසක්. ඉතින් ඔයාලා දැකලා ඇති ඉස්සර මේ අර මේ පිල මේ පෙන්නන පිල මේ පරණ ගෙවල් වල ඉතින් අපිත් පරණ ගෙවල් වල හිටව මිනිස්සු මේ වගේ පිලක් තිබ්බා. ඉතින් මේ වගේ ගෙවල් දැන් දැක ගන්නත් නැහැ. මේ ඉතින් මේ රාජාංගනේ ප්‍රදේශයේ විදුලිය නැතුව තාම ජීවත් වෙනවා මිනිස්සු. ඉතින් මේ පුංචි දරුවෝ 3 දෙනෙක් ඉස්කෝලේට පාඩම් කරන්න කොහොමද දන්නේ? එන්න පුතේ. එන්න තේ. එන්න. පුතේ එන්න. මේකද කාමරේ? ඔව් ඒ දෙක ඕකයි මේකයි තමයි කාමර දෙක. කාමර තියෙන්නේ. එතකොට සාල මොකුත් නැහැ කාමර තමයි. මේ කවුද නිදාගන්නේ? මේක යම්මයි මේ දෙවනි දුවයි. හා හා. ඇද්ද මේ ඇඳ ඉඩ? මදි. එහෙමද? අඬු වෙනවා නිදාගන්න ගියපහම. ඉතින් මේ මේක තමයි අම්මයි චෝටි දුවයි නිදාගන්නේ. මේ පොලව ඔක්කොම උල්දිය දාලා තියෙන්නේ. ඉතින් මේ බඩු ඔක්කොම තියාගන්න ඉඩක් නැහැ. මේ වහල බලන්න මේ වහලවල ඇත්තටම අතින් අල්ලන්න පුළුවන් රස්නිය. මේ අනුරාධපුර පේම් පැත්ත රස්නිය මේ ඔක්කොම දිරල ඉවලා වතුර වැටෙනවා. ඉතින් ලී ඔක්කොම දිරලා මේ පරණ බිත්ති තියෙන අවුරුදු ගාණක් පරණ ගෙයක්. ඉතින් ඒ වුණත් ඇත්තටම බලන්න මේ වීඩියෝ එක බලන අය මෙයාලා හැමදේම පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මෙයාලගේ අනිත් කාමරේ. අනිත් කාමරේ කොටස. මේකේ එතකොට අනිත් කට්ටිය ඉන්නේ නේද? ඔව් මේ ලොකු දුවයි චූටි එක්කනයි මේකේ නිදා ගන්නවා මම බිම. හා හා. ඔයා බිම නිදා ගන්නවා. එතකොට පාඩම් කරන්නේ කොහොමද ඒවා කරන්නේ? පාඩම් කරන්නේ ලොකු දුව මෙතන මේ පුටුවක් තියාගෙන ලාම්පුව තියාගෙන තමයි පාඩම් කරන්නේ. කරන්ට් එකක් නැහැ නේද? ඔව්. වහිනකොට තේනම තෙමෙනවා මේ බේසන් තියාගෙන රැට හිටන් තෙමෙනවා වහින්දි. ඔයාලට තාත්තා මතක් වෙන්නේ නැද්ද? ඇයි? දාලා ගියපු හින්දා තාත්තා ආදරේ නැද්ද? නෑ. තාත්තා මතකයිද? තාත්තා ගැන මතක් කරන්න කැමති නෑ. ආදරයක් තියෙනවා තාත් දාලා යන්නේ නෑ නේද පුතේ? තාත්තා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? අම්මා ආදරේද? අම්මයි අත්තම්මයි ඉන්නා නේද? වඩ මතක් වෙන්නේ නෑ. නෑ. හිනා යනවා තාත්තා ගැන කියද්දි. දැන් මේ කාලේ කියන්නේ සෑහෙන අමාරුනේ මිනිස්සු නේද හැම දෙයක්ම කරගන්න අමාරුනේ. දැන් අම්මලාට සාමාන්‍ය මොන වගේ සහනයක් තිබුණොත් හොඳයිද? අහරේ ගෙදර දිවසක් හදලා මඩ ලෝය ලබිනායක සංකල්ප මම ලක්ක මයි හිටේ. නැත්නම් මේ වෙලියෝ එද ගොල් මේ ගුයන් කපන කාලේ මේ කුඹුරු වැඩ කාට හරියට බොනවා. මිනිස්සු බොනවා. ඔව්. දවසක් කිව්වේ නෑ මං උඩාගින් බැලල් එකක් අල්ගෙන පොලිසියෙන් ඇල්ලලා මෙතන පිටුරු කන්දක් තිබිලා අවුස්සලා කරක්කු තියෙනවා කියලා බලන්න. හා හා. ඒකෙන් ලගින් ඇවිගින් මං අර බැලල් එකක් අල්ලුගෙන පාර තිබිලා ඇයි කවුද මේ බැලල් තවුනේ කියලා හැව්වල්. උඩාගෙද එක්ක. හා හා. ඊට පස්සේ අපි දුව කියලා මේ පොඩි එකන කියලා කිරි අම්මා වතුර පුළුවන් කල්කේ නෙවි කියලා. හා. ඊට පස්සේ කරබිනේ ගෑන් ගෑන් ළමයි 3 දෙනෙක් ඉන්නේ නේද ඔක්කොම. මෙයාලා දාලා යන්නේ අපි කොහේ යන්නේ යන්නේ තැන දෙක් කියන්නේ උඹ මොකක්ද. හා හා.
තරම් බොන කට්ටිය ඉන්න වෙලියයි. වෙලියයි. මම කල්පනා කරගුවා දැන් මන් ඇති කාලෙක මේ දරු හොඳ නැති යන්නේ මේ හට ඉන්න බෑනේ වෙලියයි කියලා කුරුලේ විකුසලක් ලස්ස දෙකට තියලා ওই ටික වන්නම් ගලවලා. ඔව්. ඒ ටික කරගන්නත් බැරුවනේ හිටියේ නේද? කරගන්නත් බැරුවයි කියලා. ඔව්. ආදරයක් දෙන කට්ටියද බුදු බවන් එනවා එහෙම දෙයක් කරලා දුන්නු. අපි බලමු මොන හරි කියලා වෙලා මේ කට්ටිය නේද අපිට මොන හරි කරලා දෙයි අම්මේ. ඔව්. කියන අපි මේ බොහොරයක් බොරුවක් වංචාවක් කරනවා නේද? හැමදාම නෑනේ. ඔව්. අපි ඉන්න ටික කාලේ ඉතින් ඒ ටික කාලේ දරුවොත් එක්ක සතුටින් ඉන්න. මට ඇති කියලා තමයි ඔය දිනුවයි කරගත්තේ. ඔව්. මේ දින නම් පුස්සිය නේද? ඔව්. ඔක්කොම කැඩිලා මේ ගුණාර පුළුවන් නේද උයන්ට බෑ පොහොර උරේලාගෙන ඉන්නේ තේරම සීතලයිනේ මෙහෙ ඔව් ඔව් ඒ හින්දා පොහොර උන්දිය දාලා පොහොර උර එලාගෙන තමයි පාන්දරට උයන් රැගෙන ගොල්ලා අපි උයන් රසාරියම අමාරු නේ ලාම් තෙල් ටිකක්වත් ගන්නත් බෑනේ ලාම් තෙල් ගිනි ගන්න නේද අර දවසෝ ලාම් තෙල් තිබ්බෙන්නේ නැහැ ඊට පස්සේ අර පිලේ මිඳගෙන කෑම කාලා හඳ එළියේ කාලා ටක් ගාලා ගෙට යනවා ඔව් මේ සමහර ළමයි ලාම්පු දැකලත් නැතුව ඇති ඉතින් ලාම්පු වලින් ලාම් තෙල් වලින් ජීවත් වෙන මිනිස්සු මේ රාජංගනේ ප්‍රදේශේ තාමත් ඉන්නවා ඉතින් ඒ අතරින් හම්බිච්ච දුප්පත්ම ධෛර්යවන්ත අම්මා කෙනෙක් අම්මලා දෙන්නෙක් දුවා දරුවෝ තුන් දෙනෙක් ඉන්න පවුලක් තමයි ලංකා පවුර අද අපි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතර සාමාන්‍ය පුතේ දැන් ඔයාට කියන්නේ ඔයාගේ ආසාව තියෙන්නේ චූටි කාලේ ඉඳලා යුද හමුදාවට යන්න. නේද? ඉතින් ඒක ඇත්තනම් පුතේ හොඳයි වැදගත්. යුද හමුදාවෙත් එක එක රැන්ක් තියෙනවා, එක එක නිලතල තියෙනවා. චූටි කාලේ ඉඳලා ඔයාගේ බලාපොරොත්තුව ඒක. ඉතින් අර රට ජාතිය රැකගන්න මේ වගේ ධීරිය දියණිය ඉදිරිපත් වෙන එකත් ඇත්තනම ලොකු වාසනාවක් මේ වගේ චූටි පවුලක. මොකද මේ වගේ යුද හමුදාවට වුණත් අපි දැකලා තියෙනවා දුප්පත් මිනිස්සෙක් තමයි යන්නේ ඇත්තටම. ඒක ඇත්තටම පුතේ ඇත්තටම සතුටුයි. ඔයා සාමාන්‍යයෙන් පාසලේ ඉගෙන ගන්න කොහොමද ඔයාගේ දක්ෂතා සාමාන්‍යයෙන් ළමයි කී දෙනෙක් ඉන්නවද පාසලේ? මගේ පාසලේම ළමයි ඉන්නවා 600ක්. පන්තියේ 34ක්. 34ක් ඉන්නවා. ඒකෙන් සාමාන්‍යයෙන් ඔයා කීයේ වගේද? 12 වගේ වෙනවා. ඉතින් මේ චූටි ළමයිට මේ තුන් දෙනාටම පන්ති යන්න විදිහක් නැහැ ඇත්තටම. ඉතින් අර පාසලෙන් ලැබෙන අධ්‍යාපනය විතරයි මෙයාලා ලබන්නේ. ඉතින් එහෙම ලැබිලත් පුතේ ඔයා මොන වගේ කියන්නේ අධ්‍යාපන කටයුතුද කොහොමද මේවා කරගෙන යන්නේ? ඉස්කෝලේ ගිහින් ඒක පාඩම් කරනවා. ඔව්. පාඩම් කරනවා. ඔව් ඔයා ඔය කරන විෂයන් වලට එහෙම කොහොමද සාමාන්‍ය ලකුණු? ගණන් වලට ලකුණු 7යි. ඔව්. 55ක් තියෙනවා. ඉතින් හොඳම ලකුණු මට්ටමක් තියෙන ඇත්තනම කිසිම පන්තියකට යන්නේ නැතුව. පන්ති වලට යන්න ආසාවක් උනන්දුවක් නැතුව නෙමෙයි. මේ දෙමව්පියන්ට කරන්න විදිහක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් මම ඉල්ලන්නේ මේ දරුවන්ට සාමාන්‍ය ශිෂ්‍යාධාරයක් වගේ දෙන්න පුළුවන් නම් මාසිකව අපිට පුළුවන් මේ දරුවන්ට account එකක් හදලා ඉවරලා ඒ දරුවන්ට මාසික අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාරයක් වගේ ලැබෙන්න සලස්වන්න. ඉතින් එහෙම කවුරු හරි ඉන්නවා නම් ලංකා පවුර අපිට කතා කරන්න. ඉතින් මේ දරුවට පන්ති යන්න විදිහක් නැහැ. මේ ළමයාගේ ගණන් වලට 60ක් තියෙනවා. ඉතින් හොඳ තර්කණයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ළමයාට තව අපි උදව් කරොත් එහෙම මේ ළමයාගේ අධ්‍යාපන කටයුතු තව ඉදිරියට අරන් යන්න පුළුවන්. රටට මේ දරුවෝ වාසනාවක්. ඒට අපි උදව් කරමු කියලා ලංකා පවුර මම කාරුණිකව ඉල්ලනවා. ඉතින් ඒ වගේම මේ නිවසේ මෙයාලට ඉන්න බෑ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මම හැම දෙයක්ම පෙන්නුවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ අම්මලා තාත්තලා ඉල්ලන්නේ මේ නිවස අපි දැන් මේ අම්මලා ඉඩම විකුණලා මේ ඉඩම උගස් තියලා වෙනම පොඩි කෑල්ලක් හදලා තියෙනවා. මම ඒක ඔයාලට ගිහිල්ලා පෙන්නනම් ඒකේ දැන් අපි ආපු ගමන් වහලා ගහගෙන ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික කරගන්න තමයි අපිට උදව් උපකාර ඕන වෙලා තියෙන්නේ. අම්මේ පුතේ ඔයාලට සාමාන්‍ය මොන වගේ දෙයක්ද මේ වීඩියෝ එක බලන අයට කියන්න තියෙන්නේ? මොන වගේ උදව්වක්ද ඔයාලට ඕන වෙන්නේ? එක බලන කට්ටියට කියන්න තියෙන දැන් ටොයිලට් එකකුත් නැහැ. ටොයිලට් එක කුස්සිය කරන්ට් එක ගන්න තියෙනවා. ඒ ටික
පුළුවන් නම් උදව්වක් කරන්න තමයි කියන්නේ. ඔව් ඒ අවශ්‍ය අඩුපාඩු දැන් මෙයාලා කිව්ව මමත් ඔයාලට පැහැදිලි කරලා කියන්නම්. කොහෙද කුඹරා අම්මා? ආ ඔය මේ චුට්ට ඉදරයි පහයි තියෙන්නේ. ආ හා. ඒක උකස් තියලා තියෙන්නේ එහා පැත්තේ කියලා නේද? කීයකට උකස් තියලා තියෙනවා කියවා? ලක්ෂ දෙකකට. ඒක තියලා තමයි මේ ගේ හැදුවේ නේද? ඒක බේර ගන්න තියනවා නම් හොඳයි. ඉතින් කණ්ඩවත් තියෙන එක නේද වෙන රස්සාව කරගන්නත් නැහැ නේද? එහෙම ඉන්නත් බෑ රස්නේ නේද අම්මා මේ. ඔව් ඉතින් හොයන්න එපා නේද. ඉන්නවා ඉතින් මත්. අතුලේවත් ඉන්න බෑ නේ. ඇයි වහලෙත් පාතයි නේ. ඔව්. මේවා. හා. හා හා. එපා. හා. ඔව්. යන්න නැත්තම් මේ මේ වෙනවා. ආ. බලන්න මේක කොහොමද හිමි. ආ ආ. එතකොට ඔයා මේ ඔයාගේ ඉවෙන්ට් එක 1500 මීටර 1500 දුර දිවීම. මීටර 1500 දුර දිවීමෙන් එතකොට පාසල් ක්‍රීඩා ස්පෝර්ට් මීට් වලට අමතරව ඔයා තවත් තරඟ වලට සහභාගි වෙලා තියෙනවද? ඔව්. يعني කලාප මට්ටමේ තරඟ වලට ගිහිල්ලා තියෙනවා. පළාත් මට්ටමට? ගිහින් තියෙනවා. පළාත් මට්ටමට ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් තේරෙන දේ තමයි ඔයා දක්ෂ දුර දුග දුවන්න පුළුවන් දුවක්. ඒ කියන්නේ ගොඩාක් සතුටුයි. ඉතින් ඔයා ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කැමතිද? ඔව්. ආ මම හිතන්නේ ඔයාගේ අරමුණ මම හිතන්නේ ඔයා යුද හමුදාවට සම්බන්ධ වෙන්නත් අදහස තමයි මේ පැත්තෙන් ක්‍රීඩාවෙන් තවත් ඉදිරියට යන්න ඕන කියන එක තමයි ඔයාගේ අදහස මම හිතෙන් හිතේ තියෙන්නේ. ඔව්. මම හිතන්නේ පුතේ ඔයාට ඒක කරන්න පුළුවන්. අපි ඔයාට ඒක කරන්න පුළුවන් මග පෙන්වීම අනිවාර්යයෙන්ම කරනවා. විශේෂයෙන්ම ඔයා දැකපු දෙයක් තමයි ඔයාගේ කිසිම උපකාරක පන්තියකට සම්බන්ධ වෙන්නේ නැතුව ඔයා ගණිතය විෂයට ලකුණු 60ක් විතර අරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ ගණිතය කියන විෂය අනිත් හැම විෂයකටම බලපානවා. ඒ කියන්නේ සිංහල ඉගෙන ගත්තත් දෙමළ ඉගෙන ගත්තත් වෙනත් භාෂාවක් ඉගෙන ගත්තත් වෙනත් විෂයක් ඉගෙන ගත්තත් ඒ ගණිතය කියන දේෙන් වෙන්නේ තර්කණයේ කියන එක ළමයිගේ ගොඩ නැගෙන එක. ඉතින් මං හිතන්නේ ඔයා හොඳම තර්කණ ශීලීත්වයක් තියෙන දරුවෙක්. මං හිතන්නේ ඒක තමයි මේ පෙන්වන්නේ ඔයාගේ බාහිර ක්‍රියාකාරකම් ක්‍රීඩාවලින් උත්වා ඉදිරියට ගිහිලා තියෙන තර්කණේ තියෙන නිසා තමයි. ඉතින් අපි ලංකා පවුර අපි ඔයාගේ අනාගතය වෙනුවෙන් අපි ඔයාගේ අනාගත කටයුතු ඔයාගේ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු දිනු කරගන්න අපි ඔයාට උදව් කරනවා. උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතාටත් ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මායි නංගිලා දෙන්නයි අම්මයි කිරි අම්මයි ඉන්නේ. අපිට කවුරුත් නැහැ බලන්න තාත්තත් නැහැ. අපිට පුළුවන් නම් ගෙයක් හදා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්නත් අපිට කරගෙන යන්නත් ඔයගොල්ලන් සහාය ඉල්ලා සිටිනවා. සඳුර අරන් එන්න. දුක් වෙන්න එපා මේ ඉතින් ඔහොම තමයි නේද? ඔව්. දුක තමයි ඉතින් මිනිස්සුන්ට දැන් මේ දවස්වල සෑහෙන අමාරු. තියෙන මනුස්සයල තියන නැති මනුස්සයල නෑ දැන්. ආයිබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරයෝ. ඉතින් කුරුණෑගල ලංකා පවුර අපි අද ඇවිල්ලා තියෙන්නේ කොහෙටද අපි මේ කියන්නේ?
තැක් තුනට තමයි අවිලා තියෙන්නේ රාජාංගනේට. ඉතින් රාජාංගනේ කියන්නේ අනුරාධපුර පැත්ත. ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ රාජාංගනේ පැත්ත. ඉතින් ඇත්තටම දුෂ්කර පැත්තකට අවිලා තියෙන්නේ. අපි මෙහෙට එන්න ලොකුම හේතුවක් උනේ ධෛර්යවන්ත අම්බ කෙනෙක් නිසා. ධෛර්යවන්ත අම්මා එක්කෙනෙක් නෙමෙයි අම්මලා දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ අපේ අනිත් අම්මා. මේ අම්මගේ අම්මා තමයි මේ. ඉතින් ඒ වගේම අපේ චූටි මල් කැකුළු තුනක් ඉන්නවා. අධ්‍යාපන කටයුතු කරන. ඉතින් විශේෂ හේතුවක් උනේ අපිට මේ මෙහෙට එන්න දැනුම් දුන්නේ අපේ ගිරිබාව ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා එච්.එම්. සමන් හේරත් මහත්මයා තමයි අපිට මෙහෙට එන්න මූලිකත්වය දුන්නේ. මොකද අපි මෙහෙට එද්දී මේ නිවස මේ විදිහට තිබුණේ නැහැ. මේ නිවස තිබුණේ අවුරුදු කීයක්ද අපි මේක හදලා? අවුරුද්දයි. මේක කොහමද ඔයාලා හදාගත්තේ? වීබුසලක්. ඉතින් මේ ගේ හදාගෙන තියෙන්නේ මෙයාලට කන්න තියෙන වීබුසල උගස් තියලා. තමන්ට ජීවත් වෙන්න මහත්යා නැහැ මහත්යා. මහත්යා ඉන්නේ. ඔව් කොච්චර කල් වෙනවද? අවුරුදු තුනමාරක් වෙනවා. ඉතින් අවුරුදු තුනමාරක් වෙනවා මේ වගේ මල් කැකුළු තුනක් දාලා. ඉතින් ඇත්තටම මටත් දුවෙක් ඉන්නේ පුංචි දුවෙක්. මේ වගේ මල් කැකුළු තුනක් දාලා මේ තුන් දෙනා අධ්‍යාපන කටයුතු කරනවා. අම්මා රැකියාවක් කරනවද මොකද? අම්මා රැකියාවක් මුකුත් කරන්නේ නැහැ. මේ අම්මට රැකියාවක් නැහැ. මේ අම්මා තමයි මෙයාලා බලාගන්න සමෘද්ධිය ලැබෙනවද? සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ කුඹුර උකස් තියලා තමන්ට ඉන්න තැනක් නැහැ. මොකද මං මේ නිවසට කලින් ආවා. ඒ කලින් ආවන් පස්සේ මං ඔය පෙන්වනවා. මේ නිවස දැක්කන් පස්සේ තමයි මේ يعني මේ පවුල උදව්වක් කරන්න ඕන පවුලක් කියලා තෝරගත්තේ. ඔයාලා දන්නවා ලංකා පවුරව වැටසටහන ලේසියෙන් මිනිස්සෙකුට උදව්වක් කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ පිනට කියලා දෙන්නේ පිටරටවල දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් තමයි මේ දරුවන්ට පිනට කියලා දෙන්නේ. ඒ පිනට කියලා දෙන දේ නිසි තැනකට යොමු වෙන්නවා. නැත්තම් ඒක අපි මම බාර ගන්න ලොකු පවක් වෙනවා. ඉතින් මමත් අපේ කණ්ඩායමේ කට්ටියත් අනිවාර්යෙන් හොයලා බලලා උදව්වක් උපකාරයක් කරන්න ඕනම තැනකට තමයි යන්නේ. ඉතින් මගේ හිත දන්නවා අපේ හිත දන්නවා අපි තෝරගත්තේ හොඳ තැනක් කියලා. ඉතින් මේ නිවසෙද්දී මේකේ වහලයක් තිබුණේ නැහැ. අවුරුද්දක් වෙනවා හදලා. මෙයාලට ප්‍රාදේශ සභාවෙන් තහඩු ටික ලැබුණා. තහඩු ටික ගහගන්නවත් සල්ලි තිබුණේ නැහැ ඇත්තටම. ලී ටිකක් තිබුණා අවුරුදු ගාණක් ඉරපොලි. ඉතින් අපේ ඉන්න මේ තරුණ බාසුන්නේලා ස්වේච්ඡාවෙන් ඇවිල්ලා දවස් 3ක් කිසිම මුදලක් ගන්නෙ නැතුව මේ වහලේ ගහලා දුන්නා. ඉතින් මේ වහලේ ගහලා දුන්නට මං නිවස ඇතුළේ පෙන්වන්න ජීවත් වෙන්න බෑ. කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. ජනෙල් වලට ආරක්ෂාවක් නැහැ. පුංචි මල් කැකුළු තුනක් ඉන්නේ. ඉතින් එයාලට ආරක්ෂාව ඕන. ඒ ටිකට අපිට ඉදිරියට වැඩ කටයුතු කරගන්න විදුලිය තියනා මෙන්න මෙතන. එක කණුවක්වත් දාන්න ඕනේ නැහැ. ඉතින් විදුලිය අවශ්‍ය වෙලා තියෙනවා. ඇතුළේ කපරාදු කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ටිකට උදව් උපකාරයක් බලාපොරොත්තුෙන් තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ටිකට ඔයාලට උදව් උපකාර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තුන් වඩු කාර්මික මහතුන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා වහලේ ගහලා දීලා ඉවරයි දවස් 3කින්. ඉතින් ලක්ෂ දෙකකට තමන් හම්බ කරගෙන කියන්නේ තමන් දුවදරුව කාපු කුඹුර උකස් තියලා මේ අම්මා තමන්ගේ දුවදරුවන්ට මැරෙන්න කලින් ආරක්ෂාව දෙන්න තමයි හැදුවේ. ඉතින් ඒකත් අම්මට කරගන්න පුළුවන් මේ බිත්ති ටික විතරයි බැඳගන්න පුළුවන් උනේ. ඉතින් ප්‍රාදේශීය සභාවෙන් තහඩු ටික දුන්නා. අපි ඇවිල්ලා වහලේ ගහලා ඔක්කොම කරලා දුන්නා. ඉතින් ඒ වුණාට තව අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේකට කුස්සිය නැහැ. ටොයිලට් පහසුකම නැහැ. දරුවෝ තාමත් කුප්පි ලාම්පුවෙන් තමයි පාඩම් කරන්නේ. ඉතින් විදුලිය ලයිට් කණුව පේනවා. විදුලිය ගන්න විදිහක් නැහැ. ඉතින් ලංකා පවුර අපි ආදරෙන් මතක් කරනවා මේ චූටි මල් කැකුළු දිහා බලලා මෙයාලට පුළුවන් නම් උදව් කරන්න. අපිට පුළුවන් ඒ උදව් උපකාර ඔයාලගේ උදව් දෙන උදව් උපකාර ඇවිල්ලා මේ වෙනුවෙන් කරලා ඒ අපිට නිසි ආකාරව පෙන්වන්න පුළුවන්. ඉතින් අපි මැරෙනකොට කිසිම දෙයක් අරන් යන්නේ අපි අරන් යන්නේ මේ කරගන්න පින පව විතරයි. ලබන ආත්මෙට අපිට ඒ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ලංකා පවුර අපිත් එක්ක හුඟක් කට්ටිය එකතු වෙලා ඉන්නවා. මොකද අපි හරිම කියන්නේ පිළිවෙලකට මේ හැම දෙයක්ම කරනවා. මේ ඔයාලට අපි කියනවා ඉතින් ලංකා පවුර අපේ channel එකත් subscribe කරගන්න, bell icon එක click කරගන්න. අපිට පුළුවන් සමාජය වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් ඉටු කරන්නට. ඉතින් මේ තියෙන්නේ මේ කට්ටියගේ නිවස, අලුත් නිවස. පරණ නිවස නම් බයේ බෑ. මේ මේක ඇතුළේ මේ තෙමිල වතුර මඩ වෙලා. ඉතින් මේකේ මේ දරුවෝ 3 දෙනෙකුට ඉන්න බෑ. මේ 5 දෙනෙක් ඉන්නේ මේ එක කාමරයක් තමයි තියෙන්නේ 5 දෙනෙකුට. ඉතින් මේකේ තව මෙයාලා මෙහෙට ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා. ඉතින් ඒක හදාගන්න ඉඩ පහසුකම් නැහැ. ඉතින්
මේ තියෙන්නේ අනිත් කාමරේ එක කාමරයක් තමයි තියෙන්නේ. ඉතින් මේක කාමරේ පස් දෙනෙකුට ඉතින් තාම වයරින් එක කරලා නැහැ මෙලවේ දෙයක් කරලා නැහැ. ඔව් ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා දැනුවත් කරන් පස්සේ අපි ඇවිල්ලා ෂණිකව මේ වහල ගහන්න ක්‍රියාත්මක කරා. අපිට වීඩියෝ එකක් දාන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මොකද එනකොට ආවන් පස්සේ මෙයාලා ඉන්න නිවස කඩාගෙන වැටෙන්න ඕන මෙන්නයි. ඔව් වටේටම ලී තියලා වර්ෂාව කියන්නේ මොකද අපි දන්නවා කටුමැටි බිත්තියක් මොන වගේද කියලා වෙලා අවුරුදු ගාණක් පරණයි. ඉතින් ඒකට අපි මූලිකත්වය ගත්තේ මේ කට්ටිය ඒ නිවස ලස්සනට තියාගෙන ඉන්නවා. පුංචි නිවසක් වුණත් ඇත්තටම සතුටේ මේ පුංචි මල් කැකුළු තුන ඒ නිවස ලස්සනට තියාගෙන ඉන්නවා. ඒක ඇත්තටම මේ හුඟක් වැඩ හරි සබත් දෙක ගලවන්න යන්න බෑනේ මේ කුස්සියද කුස්සියද මේ ඒ ටික හදාගන්නේ හරි නම් ගොඩක් ස්තුතියි හරි ඉතින් ඉන්නේ මේ බාසුන් නේලා අපේ බාසුන් නේලා දෙන්න පොල්පිතිගම ඉතින් පොල්පිතිගම ඉඳලා කිලෝමීටර් 70ක් විතර ඇවිල්ලා දවස් 3ක් මේ වහලේ නිකම්ම ගහලා දුන්නා ඇත්තටම සත පහක්වත් ගත්තේ නැහැ අතත් තලාගෙන ගොඩක් ස්තුතියි ඊට වැඩි ඇත්තටම ගොඩක් පිං මෙයාලා ආවේ මේ අම්මලා මේ දරුවෝ හින්දා ඉතින් ඇත්තටම කියලා නිම කරන්න බෑ ගොඩක් පිං වෙන මිනිස්සු සල්ලි ඉල්ලනවා මේ මෙවල වල මේක ගහන්න සල්ලි ඉල්ල දෙමුණා ඉතින් මෙයාලා සත පහක්වත් ගත්තේ නැහැ ඔය වැස්සර තෙමිතෙමි හිටියේ ඉතින් මේ සහෝදර දෙන්න ඇවිල්ලා දවස් තුනක් ඇවිල්ලා හැමදේම කරලා දුන්න ඇත්තනම් ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඈ